අයිබන් මෝඩයන්ව ඇඳීම ආට් එකක් නම් ඒකට අරක් ගත්ත පිකාසෝලා ටිකක් ලංකාවේ ඉන්නවනේ මචං අපි විවිතින් විත අනාවරණය කරලා තියෙනවා මේ ජාතියේ තක්කඩින් ගැන පූජක වෙසින් එන චීවර ධාරීන් ලෙසින් එන අය ගැන දැන් මේ දවස්වල සෝෂල් මීඩියා වල අලුතෙන්ම ෆෝම් වීගෙන නැගී එන තරුවක් ගැන අනාවරණයක් කරන්නයි මුන් දෙන ආතල් මුන් මිනිස්සුන්ට මිනිස්සුන්ව කොයිතරම් ජෝක් එකකට අරගන්නවද කියන එක පෙන්වන්නයි අද මගේ ලෑස්තිය ඉස්සර වෙලා විනාඩි කිහිපයක් මේ වීඩියෝ එක බලලා ඉන්න කියලා අපි උඹලට යෝජනා කරනවා මේක මේ ඉතාම අසාමාන්‍ය තත්ත්වයක් මේගොල්ලෝ ගොඩාක් වහන්සිලා මේ ඊලංකල ෆවුන්ඩේෂන් දාගෙන දේවාලෙවත් දාගෙන ගියක් නේ මේ බලන්න මේ වනසලා තියෙන විදිය අත්තුළු මෙතන අතන එකක් කරලා මෙතන එකක් කරලා මේ ඊට මෙතන එකක් කරලා फाउंडेशन याट कर दाँडील बोट दाल तीन तल तीन देखे दाल तीन करप के तपि होगा अब ऊनियां करपूलवाणुआन कर उदुमाकार මේ විනාශ වෙලා යනවා ඔලුස්සන්න බෑ ආර්ථික ප්‍රශ්න දිවල් දොර හදා ගන්න බෑ හදාගත්තත් ඉන්න බෑ ලෙඩ වෙනවා එතන අපි මේ ලෙඩක් හොඳ කරනවා කියලා පටන් ගත්තට අවසානයේදී ලෙඩේට මේ යටින් තියෙන භයානක පැත්තක් සහ නූල් බෝලයක් පැටලිලා ගියා වගේ මහා අවුල් ජාලයක් තමයි මේ ලෙඩක් පිටිපස්සේ තියෙන්නේ එතකොට මේ හැමදේම අපි මේ කාලේ තුල හොයාගත්තා රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න තමන්ගේ ආදායම් මාර්ග බවට හරවගත්ත වෙනමම ආතල් එකක් ගන්න සෙට් එකක් ඉන්නවනේ. ඔය අවලෝකිතේශ්වර පහුගිය කාලේ ආපු විශ්වබුද්ධ සමන්ත භද්‍ර ඔය ඔක්කොම එකම කැලෑසියේ කට්ටිය තමයි. මේ ඒ ගොඩට අලුතෙන්ම නැගී එන තරුව ටීම් එකට අලුතෙන්ම ආපු එක්කෙනා මූ මචං මේ කියන කාරණා අනේ මන් දන්නේ මේ රටේ ඉතින් 2 කෝටි 20 ලක්ෂයක් මිනිස්සු ඉන්නවනේ. ඔය 2 කෝටි 20 ලක්ෂෙන් මුන්ට මිනිස්සු දහදාහ කල්ල ගත්තාම ඇතිමට හිතෙන්නේ මේ බිස්නස් එක කරගෙන යන්න. අර දැන් මෙච්චර හන්දියක් හන්දියක් ගානේ මාධ්‍ය නාලිකාවල පිරමීඩ් වලට අහු වෙන්න එපා කියලා කොච්චර කීවත් තාම ලංකාවේ පිරමීඩ් Java අරන් වලට මිනිස්සු සල්ලි දානවනේ මචං. හරි එහෙම ගොන් 70ක් මොනවා කීවත් ගොඩ දාන්න බැරි 70ක් ඉන්නවා. ඉතින් ඒ වගේ මේ දැන් මේ මේ චීවර ධාරියා ගෙදරක හුණියන් බලනවා. මේකේ මරුත් ඒවා ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි දැන් මේ මේ බලන ගෙදර මේ වීඩියෝ එක බලනකොට උඹලා බලහල්ලා මේ ගෙදර හුණියන් මේ මිනිහා කියන විදිහට හුණියන් 28ක් වලල්ලා තියෙනවා මේ ෆවුන්ඩේෂන් එකේ තැන් තැන් වල හරිද ඉඩම ගේ පර්චස් 30යි එයා කියන යාගේ චිත්ත බලයෙන් යාට පේනවලු හුණියන් 28ක් වලල්ලා තියෙනවා මං කියන්නේ කවුරු හරි එකෙක් මේ ගෙදර මේ මේ උන්ට කෙලවන්න මේ ගෙදර අයිතිකාරයන්ට කෙලවන්න හුණියන් 28ක් වලලුවා නම් මචං මුන්ට කලින් කෙලවිලා ඇති ඌට 28ක් වලලනවා කියන සෙල්ලම් වැඩක් ඇයි හරි නිකන් වීදුරු කුප්පි වලලුවක් බං කී දහක් යනවා ඒක නේ මේක නිකන් මම නයි දන්නේ සමහරලාට මුන් අපිට ආතල් එකක් දෙනවද කියලා හිතෙනවා මේ මේක හොඳම එක තමයි පොර හූනියන් ලකුණු කරලා තියෙන්නේ මේ වීඩියෝ එක බලපල්ලා හූනියන් ලකුණු කරලා තියෙනවා ගේ ඇතුලේ තියෙන 28ම තැන් තැන් වල ලකුණු කරලා තියෙනවා කොටුවක් ඇතුලේ කතිරයක් ගහලා අනේ ඒකේ පොඩි ලොජික් එකක් තියෙනවා මචං ඒ කොටුව ඇතුලේ කතිර ගහපු එකෙන් තමයි මේ රටටම හූනියම වැළලුනේ මොනෝහරදයක් මුන්ට රැවටන එකෙන් බේරෙයි කියලා ලෙඩ රෝග සුව කරනවා දැන් ලංකාවේ
සෞඛ්‍ය අමාත්‍යාංශය හරි දැන් මේ පහුගිය කාලේ හොර බෙහෙත් දීලා ඉන්ජෙක්ෂන් දීලා ඇල්ලතුර ගහලා අපේ සෞඛ්‍ය හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමත් හිරේ ඉන්න කාලෙක හරි මේ මේ කිසිම වෛද්‍ය සහතිකයක් නැති ආයුර්වේද හෝ බටහිර කිසිම වෛද්‍ය සහතිකයක් නැති චීවරයක් දාගත්ත පමණින් මිනිස්සුන්ට බෙහෙත් දෙන්න මුන්ට තියෙන සුදුසුකම මොකක්ද හරි එහෙම නැත්නම් වෛද්‍ය උපදෙස් දෙන්න දැන් මම දැක්ක එක වීඩියෝ එකක මේ මේ පුද්ගලයා කියනවා මේ හැම ලෙඩටම බෙහෙත් ගන්න ඕනේ නැහැ ඒ මරු සමහර ලෙඩ තියෙනවලු මේ ලෙඩ වලට කොච්චර බෙහෙත් කරත් ඒ ලෙඩ හොඳ වෙන්නේ නැත්තේ බඩ ඇතුලේ යකෙක් ඉන්නවලු මල පෙරේතෙක් ඉන්නවලු ඒ මල පෙරේතයා විසින් තමයිලු ඒ දද කුෂ්ට ඇති කරන්නේ සමහර ලෙඩ රෝග ඇති කරන්නේ කොන්දේ අමාරු ඇති කරන්නේ එතකොට එයා කියනවා ඉස්සල්ලා මේ ලෙඩ රෝග කියන ඒවා ගොඩවල් දෙකකට බෙදා ගන්න ඕනේ මේ මේ බෙහෙත් කරන්න ඕන ලෙඩ සහ බෙහෙත් නොකරන්න ඕන ලෙඩ බොහෝ ලෙඩ එයාට බෙහෙත් කරන්න නැතුව අත තියලා අත ගාලා සුව කරන්න පුළුවන් කියලා දැන් කවුරුත් වැරදියට අල්ලගන්න එපා මචංලා අපි මෙවැනි දේවල් සම්බන්ධව මේ ස්වාමීන් වහන්සේලා මේවා කරන එක ගැන විතරක් නෙමෙයි අපි කතා කරමින් ඉන්නේ. ඔය දැන් ඔය ප්‍රොෆට් ජෙරම් සම්බන්ධයෙන් උත් අපි කතා කරා මේ වගේම ප්‍රොෆට් ජෙරම් ඔය වැඩේ නා ගන්න මාසෙකට විතර කලින් තමයි අපි කතා කරලා දුර දැකලා අපි ඒ දවස්වලම කිව්වේ නාන ඕන්න කියලා. ඒ කියලා සති 3-4කින් තමයි ප්‍රොෆට් ජෙරම් රටනුත් ගියේ. ඒ නිසා අපිට මේ බුද්ධ චීවරයත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි අපිට හැමතැනම තියෙන ප්‍රශ්නේ අපි මේ කතා කරන්නේ. ඉතින් මේ මිනිස්සුන්ගේ නැතිබැරිකම් අමාරුකම් දැන් මේ මේ රටේ හැම එකාම එහෙමනේ ඔය මෙතන තියෙන සමාජ විද්‍යාත්මක කාරණා මේකයි දැන් බම් මේ 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 මිනිස්සුන්ට ගේ හදා ගන්න බැරුව ඇති ගෙවල් හදා ගන්න බෑනේ ඉතින් සිමෙන්ති කොටයක් කීයද වාලේ ගහ ගන්න බෑනේ හරි ගෙදර ගෑණි මිනිහට බයින වැඩි යකෝ මේ ගේ හදපන් කියලා මිනිහා කියනවා ඇති නෑ මේ අපිට කවුරු හරි හුනියම කරලාද කොහෙද අපිට මේ හදා ගන්න බැරි මේ ගේ දැන් මිනිහා උගේ දුර්වලකම වහ ගන්න බෑ කොහෙන් හරි ඌට ගේ ගෑනිට ගේ හදලා දෙන්න බැරි එක ඉතින් ඌ ඒ හින්දා මේක කාගේ හරි පිටින් හුනියමක් පිටින් හරි මේ දාලා ඌ ඇමන් හිතන්නේ ගෑණිගෙන් කනක් ඇහිලා ඉන්න ගහපු ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන් එහෙම වුණත් ඉන්නවා එහෙම නැතුව මේ අලුත් නූතන ලෝකෙ මචං මෙච්චර හරක් තාම ඉඳීද කියලා ඒ කියන්නේ ගෙයක් ඇතුලේ හුනියම් 28ක් වල්ලලා තියෙනවා ඒකයි ගේ හදා ගන්න බැරි හුනියන් 28ක් නෙමෙයි වැට් 118ක් නම් වලල්ලා තියෙනවා හැමතැනම හුනියන් 28ක් ගැන නම් අපි දන්නේ වැට් 118ක් වලල්ලා තියෙනවා ඉතින් ඒ හින්දා ගෙවල් දොරවල් හදන එක වහලයක් ගහන එක මිනිසුන්ට ප්‍රායෝගික ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා කියන එකත් කියන්න ඕනේ මේ වෙන්නේ මිනිස්සු තමන්ගේ අර එකයි මම ඉස්සෙල්ලත් කිව්වේ තමන්ට තමන්ගේ අසාර්ථකත්වයේ කාගේ හරි පිටින් යවලා අහල පහල එකෙක් අපිට හුනියමක් වලලා හින්දා තමයි අපිට ගොඩ එන්න බැරි වගේ ගොන් කතා කිය තමන්ගේ අසාර්ථකත්වයේ වහගන්න රටක් පසුගාමි ජාතියක් හින්දා තමයි මෙහෙම වෙලා තියෙන්නේ මේ කතාවේ මේ හාමුදුරුවන්ගේ මේ චීවරධාරියාගේ කතාව මම ඉවර කරනවා මේ වැඩක් ඇති වුන් නෙවෙයි හැබැයි මුන්ටත් අහු වෙන පිරිසක් මේ ගිහිලා දෙන views ගාණෙන් අපිට පේනවා අති විශාල පිරිසක් මුන් පස්සේ වැටෙනවා හරි අහිංසක මිනිස්සු දුක් මහන්සිලා හම්බ කරගත්ත සල්ලි හරි ලෙඩ රෝග හොඳ කරගන්න කියලා හරි මේ වගේ තක්කඩි පස්සේ කියලා තවත් අමාරු වැටෙන සිද්ධියක් වාර්තා වෙන්න කලින් අපිට කරන්න පුළුවන් දැනුවත් කිරීම අපි මේ කරන්නේ මේව සම්බන්ධව ලංකාවේ මිනිස්සුන්ට අඩුම තරමේ ලංකාවේ විෂය නිර්දේශවලට මෙන්න මේ වගේ පොතක් යෝජනා කරා නම් ලංකාවේ දැනට අවුරුදු 25කට 30කට කලින්වත් අඩුම තරමේ නිදහසෙන් පස්සේවත් හරි මේ ඒබ්‍රහම් ටී කෝර්ගේ දෙවියෝ සහ භූතයෝ කියන පොත මේක අති විශාල ජනප්‍රියත්වයක් ලැබපු පොතක් මම කැමති ටිකක් සීරියස් තැනකට එන්න මේ පොතත් එක්ක මේ අපේ වැඩසටහන් ගුණයේ කාමරේ බලන අය සම්බන්ධව ඒබ්‍රහම් ටී කෝර් කියලා කියන්නේ මම නිකන් සරල අදහසක් කියන්නේ ඒබ්‍රහම් ටී කෝර් කියලා කියන්නේ 1898 1898 ඉපදිච්ච ඉන්දියාවේ ඉපදිච්ච ඔහු සත්ව විද්‍යාව පිළිබඳ උපාධි දහරියෙක් ඊට පස්සේ ලංකාවට වෙලෝ යාපනයේ මධ්‍ය මහාවිද්‍යාලයේ උගන්වලා තිනවා ඊට පස්සේ විශ්‍රාම යනකොට අවසාන වශයෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ වැඩ කරලා තිනවා ගාල රිච්මන්ඩ් එකේ වැඩ කරලා තිනවා ඔහු තමයි ලංකාවේ හේතුඵලවාදීන්ගේ සංගමයේ නිර්මාතෘ ඒබ්‍රහම් ටී කෝර්ගේ දෙවියෝ සහ භූතයේ පොත සිලබස් එකේ 7 වසර 8 වසර ඉඳලා ඉගෙනුවා නම් මේ තක්කඩි ඔක්කොම ගෙදර යනවා මං කියන්නේ ළමයින්ට කියවන්න කියලාවත් නිර්දේශ කරා නම් මේ කෝර් කරලා තියෙන පර්යේෂණ අවුරුදු 40ක් 50ක් 30 මේ දැන් මේ කියෝපේ හුන් දන්නවා කෝර් මේ හරි ලස්සන එකක් ලියලා තියෙනවා කෝර්ගේ මොකද භූතයෝ මල පෙරේතයෝ විකුණලා ලංකාවේ හුඟක් එවුන් හම්බ කරන්නේ මේ තමන්ගේ බිරිඳ නැති වෙච්ච දවසේ කෝර් ලස්සන සටහනක් තියලා තිනවා මල ගෙදර මේ තියෙන සටහන
තම ආදරණීය බිරිය මිය ගිය කලෙහි ආචාර්ය කෞරු විසින් පහත දැක්වෙන මරණ දැන්වීම පළ කරන ලදී. මේ මරණ දැන්වීම ලංකාවේ කිසිම පුවත්පතක්වත් ගුවන් විදුලියවත් බාරගත්තේ නැහැලු මේ මරණ දැන්වීම ඒ කාලේ. මේන්න මරණ දැන්වීම. පහසුවෙන් රැවටෙන මිනිස්සුන්ට කරදර කිරීමට සිතක් හෝ පහසුවෙන් රැවටෙන මිනිසුන්ට කරදර කිරීමට සිතක් හෝ භූතයෙක් ඉතිරි නොකොට කෞරු මැතිණිය අවසන් හුස්ම හෙළුවාය. මේ මිනිහගේ දැන්වීම ඇගේ කැමැත්ත අනුව මෘතදේහ ලංකා විශ්වවිද්‍යාලයේ වෛද්‍යාංශයේ කොළඹ 6 පාමංකඩ පටුමගෙහි තිරුවල්ලාහි සිට රැගෙන යනු ලබන්නේ අද සිකුරාදා උදේ 8ටයි. ආදහන උත්සවයක් නැත. මල් වඩම් අනවශ්‍යයි. තොර කෞරුලා ලංකාවේ මේ කාලයක් තිස්සේ මිත්‍යාව ඔය කට්ටඩියෝ වගේ තක්කඩියෝ විසින් මේ රටේ මිනිස්සුන්ව හූරගෙන කපුරුකට දැවැන්ත සටනක් කරපු මිනිස්සු අදටත් මේ කෞරු ගැන හොයන කාට හරි ආසාවක් තුනක් මේ පොත හොයාගෙන කියවන්න කියලා අපි යෝජනා කරනවා. මේ පොතේ හරි අපූර්ව අභියෝගයක් තියෙනවා. කෞරු 1963 කරලා තියෙන්නේ. 1963 ප්‍රථම අභියෝගය ඒබ්‍රහම් ටී කෞරු කරලා තියෙනවා. තාමත් ඒ අභියෝගේ වළංගුයි කියලා කියනවා. අපිත් කැමතියි මේ චැලෙන්ජ් එක ඕනනම් ලංකාවේ ඔය දැන් මේ කියන චීවරධාරියාට උනත් දෙන්න චිත්ත බලයෙන් ලෙඩසුව කරනවා නම් අපි කැමතියි කෞරුගේ අභියෝගය අපිත් දෙන්න. ඒ තමයි කෞරු කියනවා ඔය කියන සාත්‍රකාරය ඔය කියන චිත්ත බලය තියන අයට පුළුවන් නම් ලියුම් කවරයක් ඇතුළට දාලා තියෙන නෝට්ටුවක් දෙනවා අපි. ලියුම් කවරයක් ඇතුළට දාලා නෝට්ටුවක් දෙනවා. ඒ නෝට්ටුවේ තියෙන අංක ටික මොනවද කියලා කියන්න ඕන. ඔය කියන චිත්ත බලයෙන් ලෙඩ හොඳ කරා බඩ ඇතුලේ තියෙන හුනියම පේනවනම් නෝට්ටුවේ තියෙන අංක ටික කියන්න පුළුවන් වෙන්නේ නැහැ. කෞරු 1963 එවැනි ඔට්ටුවක් සඳහා රුපියල් 25000ක තෑග්ගක් දෙන්න කැමැත්ත පළ කරලා තිනා 63. අද වෙනකන් කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ ලංකාවෙන් හෝ ලෝකයෙන් බිහි වෙච්ච කිසිම ඔය කියන වැඩකාරයෙක් කෞරුගේ මේ යෝජනාවට ප්‍රතිතර්කයක් විදිහට කෞරුගේ චැලෙන්ජ් එක කවුරුත් බාර අරගෙන නැහැ. ඊළඟ කෞරුගේ තව එකක් තියෙනවා. ඔය ගිනි පාගනවනේ දේවාලවල. හරි. කෞරු කියනවා එයා රුපියල් 100000ක තෑග්ගක් දෙනවලු ඔය ගිනි පාගන කවුරු හරි තාම ගිනි පාගනවා ලංකාවේ දේවාලවල. දේවාලවල. ගිනි පාගන කවුරු හරි ඔන්න කෞරුගේ ලක්ෂ්‍ය දැන් උනත් ගන්න පුළුවන් අපි හරි හොයලා දෙනවා. ගිනි පාගන කවුරු හරි ගිනි ගොඩ උඩින් දුවන්නේ නැතුව තප්පර 30ක් වැඩි වෙලාවක් එපා තප්පර 30ක් ගිනි ගොඩේ එක තැනක හිටගෙන ඉදියොත් ලක්ෂයක් දෙනවා. කවුරු කිව්වේ 1970 කිව්වේ තාමත් වළංගුයි. තාමත් වළංගුයි. අපිත් ඔට්ටුවක් දානවා. තප්පර 30ක් ඉන්න ඕනේ ගිනි ගොඩේ හිටගෙන දුවන්න ඔට්ටු නෑ වෙයි ගිනි පාගෙන වැඩෝ. හරි. මේ අපිට කියන්න ඕනකම තියෙන්නේ අපිට සෑහෙන ගැටලු සහගත අවුල් සහගත ප්‍රශ්න සහගත තැන් තියෙන සමාජයක ආර්ථිකයක තමයි මචං උඹලා අපි ජීවත් වෙන්නේ. ඒතර අපිට හැම මොහොතකම පැය 24න් 24 සෞඛ්‍ය ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න විවිධ දේවල් එනවා. ඉතින් මේවා දඩමීමා කරගෙන ජීවත් වෙන්න පුළුවන් පැලැන්තියක් චීවර පොරවගෙන පූජක වෙස් අරගෙන එහෙමත් නැත්නම් ඒ මොහොත් නැතුව යంత్ర මන්ත්‍ර ගුරුකම් හදි හුණියන් කියලා අරගෙන අපේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත හූරගෙන කනවා. හරි. අපි යෝජනා කරන්න පුළුවන් නම් අපිට හුණියමක් කරපාලා. 28ක් නෙමෙයි 38ක්. දැන් ඉතින් ගොන් කතා කියන්න එපා. හෙට මම ඉතින් හෙට හાર્ට් ඇටැක් එකක් හැදිලා මැරුණොත් ඉතින් ඒක බං කාගේවත් හුණියමක් නෙමෙයි. අපි කාපු බුයිපු අය ප්‍රතිඵල තමයි. ඉතින් ඒ හින්දා මේ අපි එක පැත්තකින් සමාජයට පණිවිඩයක් දෙනවා මේ පිරමිඩ් වලින් බේරියල්ලා මේ තක්කඩින්ගෙන් බේරියල්ලා ගමක් ගමක් ගානේ ගිහිල්ලා මේ මිනිස්සුන්ව මේ දැනුවත් කරපාලා සහ මේ රටේ අධ්‍යාපන බලධාරීන් වගේ උන්ට අපි යෝජනා කරනවා දැන්වත් මේ වගේ පොත්පත් ටිකක් විෂය නිර්දේශය ඇතුළට ගෙනල්ලා ඊළඟ පරම්පරාවටවත් මේ ඩිජිටල් යුගයේ ඉන්න පරම්පරාවටවත් මේ හොල්මන් භූතයෝ මේ විකුණගෙන කන හදි හුණියම් කරන හැත්ත බුරුත්තකින් මේ රටේ මිනිස්සු ටික බේරගන්න බලධාරීන්ටත් කාර්යයක් තියෙනවා සමාජයටත් කාර්යයක් තියෙනවා සමාජ මාධ්‍ය වලටත් කාර්යයක් තියෙනවා සමාජ මාධ්‍ය වල තියෙන කාර්යය තමයි අපි මේ කරමින් ඉන්නේ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. තවදුරටත් මේ ඉදිරි පරම්පරාවට ජෙරම්ලා අවලෝකිතේශ්වරලා විශ්වබුද්ධලා වගේම මෙවැනි මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් කරන මෑණිවරු ස්වාමීන් වහන්සේලා චීවරධාරියෝ පූජකයෝ කට්ටඩියෝ උවමනා නැහැ කියන එක තමයි අපේ දැඩි විශ්වාසය. මේ සමාජයේ පසුගාමී තැනකට තල්ලු කරන සෑහෙන කාර්යභාරයක් මේ ඉන්න
මුලාදෑනියු ටික කරමින් ඉන්නවා කියන එක තමයි ගුණේ අයියාගේ අදහස. අපි මේ එකක්වත් කියන්නේ කායකවත් තරහින් නෙමෙයි. සමාජ මාධ්‍ය විශාල පිරිසක් පරිශීලනය කරනවා, අපේ channels විශාල පිරිසක් බලනවා. ඒ හැමෝටම අලුතෙන් හිතන්න අදහසක් යෝජනාවක් කරන්නයි අපි මේ කරන්නේ. අපි කායකවත් තරහ නැහැ. හම්බ කරගෙන කන්න රස්සාවල් කරාට කමන්නේ. මිනිස්සු කබලෙන් ලිපට ඇදලා දාලා උන්ව හූරගෙන කනවට අපි විරුද්ධයි. ඔය හුණියන් 28ක් වලල්ලා තියනවා කියන gedare උන්ට මේ හාමුදුරුවන්ට මේ චීවර දාරියාට අහු වුණොත් උන්ට ජීවිතේට ඔය උළුහව ටික තියලා වහලේ ගහ ගන්න වෙන්නේ නැහැ. උන්ගේ ඉතුරු සල්ලි ටිකත් මූ අරගෙන පයින්නවා. ඊගාව 28ක් හුණියන් වලල්ලා දෙනවා. තොපි මේ වලල්ලා ගනිමින් ඉන්නේ 29 වෙනි හුණියම කියන එක අපි මතක් කරමින් එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ජය වේවා. මෙන්න ඔය ගුලියගේ අලුත්ම වාන්දේ අපි ගෙනාවා ටී-ෂර්ට් එකක්. අවසර එළියට බයින්න වීකෙන්ඩ් එකේ පාටි එකට යන්න කොල්ලොන්ට අඳින්න ටී-ෂර්ට් එකක් මම වගේ බඩතඩිය උන්නේ මේ නිකන් ස්ලිම් පොරක් යනවාම හැඩට තියෙයි කියලා හිතනවා. අපි නිකන් පොඩි සොමි වැඩක් පටන් ගන්න තියෙනවා. මාසෙකට එක ටී-ෂර්ට් එකක් අපි ලොන්ච් කරනවා මේ වගේ අලුත් කන්සෙප්ට් එකකට. උඹලට හැන්දෑවට පාටි එකට යන්න අඳින්න කෙල්ලන්ට කොල්ලන්ට ටී-ෂර්ට් එකක්. මේ ටී-ෂර්ට් එක ඇඳගෙන උඹලා හවසට පොඩ්ඩක් සාලේ හැම යනකොට නෝනා දන්නා ඔබ බොණ්ඩ පර්මිෂන් ඉල්ලනවා තමයි මේ කියන්නේ. උඹට පාටියට ගියාට පස්සේ වාසියක් තියෙනවා යාළු රෑ 12 වෙනකන් ඉන්න කරදර කරන්න. නෝනාට දීපු පොරොන්දුව පපුවේ ගහලා තියෙනවා හදවතේ කොටලා තියෙනවා. ඒ හින්දා උඹට විතර උඹේ හදවතේ කොටපු එක පේනවා. ඒ හින්දා අලුත් අදහසක් විදිහට අපි ඔන්න ටී-ෂර්ට් එකක් පළවෙනි මාසේ ටී-ෂර්ට් එකක් ලොන්ච් කරලා තියෙනවා. අපිට සපෝට් එකක් විදිහට ගුණේ කාමරේ අපි සමාජයට අලුත් පණිවිඩයක් දෙන්න අදහසක් දෙන්න වෙනස් වැඩක් කරන්න ට්‍රයි කරමින් ඉන්නවා. ඉතින් මේක කරගෙන යන එක ලේසි නෑ. අපේ සියලු වැඩ අස්සේ අපේ ආර්ථිකත් නඩත්තු කරගෙන ඒ නිසා ඔන්න ටී-ෂර්ට් එකක් අරගෙන ගුණේ කාමරේට සපෝට් එකක් දෙන්න පුළුවන් හැමෝටම අපි ආරාධනා කරනවා. ෆෝන් නම්බර් එකක් වැටෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔන්න පල්ලෙහත් වැටෙනවා. අපිට මැසේජ් එකක් දාපල්ලා කෑෂ් ඔන් ඩෙලිවරි තියෙනවා. බඩු ආවට පස්සේ සල්ලි දෙන්න පුළුවන්. ගුණේ අයියටවත් කලින් සල්ලි දෙන්න ඕනේ. බඩු ආවම සල්ලි දෙන්න ඇති. අපිට උදව්වක් විදියට ටී-ෂර්ට් එකක් අරගන්න පුළුවන්. උඹලට එන්ජොයි කරන්න පුළුවන් මේ ටී-ෂර්ට් එක. එහෙනම් අපි ගිහින් එන්න. ජය වේවා.